එහෙම මේ ශාලාවේ මේ සභාව පටන් ගන්න කලින් මං හිතුවා පිළිගැනීමේ කතාව වෙනත් කෙනෙකුට බාර දෙනවට වැඩිය හොඳයි. අපිව විශ්වාස කරලා අපේ දේට අපිත් එක්ක සහභාගී වෙන්න ආපු අයව මගේ දේට මගේ කරගෙන අපේ කරගෙන මමම පිළිගත්තා නම් හොඳයි කියලා. ඉතින් ඒක නිසා මම මේක කරනවා. ආදරෙන් පිළිගන්නවා ශිරන්ති රාජපක්ෂ මැතිණියනි ඔබ දුන්නව. ඒ වගේම දේශපාලනය පාර්ලිමේන්තුව නියෝජනය කරන අපේ මැතිමතුන්, ඒ වගේම කලා ක්ෂේත්‍රයේ නියෝජනය කරන අපේ හිතාදර දයාබර දැවැන්ත කලාකරුවනි, මට පේනවා මේ මහත්ම මහත්මයන්ගේ නම් එකින් එක මං කියාගෙන ගියොත්, මං හිතන්නේ ඔක්කොගම නම් කියාගෙන ගියොත් මේක මං කතා කරන එක විතරක් අහගෙන ඉන්න සිද්ධ වෙනවා. ඉතාමත්ම ආදරේ, ඉතාමත්ම ගෞරවේ හදවතින්ම පිළිගන්නවා පැමිණි සියලු දෙනාම. ඒත් එක්ක මට මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අමතක කරගන්න බැරි කාරණාව තමයි කලාව පැත්තේ අද මෙතනට තෙවැනි චිත්‍රපටයේ ආරම්භයට මේ විදිහට කතා කරන්න මේ විදිහට උත්සවයක් තියන්න මට පිටුවහලක් වුණු ආදරණීය සුනිල් ටී ෆර්නැන්ඩෝ, ඒ වගේම ජීවන්ත කුමාරතුංග මහත්මයාණෙනි සුනිල් ටී ෆර්නැන්ඩෝ මහත්මයාණෙනි, ඔබ දෙමළට දන නමා හිස නමා ආචාර කරනවා. මොකද ඔබ දෙපළයි මගේ ගුරුවරු, ඔබ දෙපළයි මම මෙතනට එනකම් මාව ආරක්ෂා කරේ. අද මම මෙතනට මේ විදිහට ඇවිල්ලා කතා කරන්න මට ඉඩ ලැබුණා. චිත්‍රපටි කියන කලාවට ඇවිල්ලා හරිම අසීරුවෙන් මේ වැඩ ඉවර කරගෙන යන කාලේ මට බොහොම ශක්තියක් වෙනවා. ඔබ දෙපළට ඉතාමත් ගරු කරනවා. ඒ වගේම මට පේනවා රවීන්ද්‍රන්දරේ මහතනේ පේන්නේ නැහැ ඇත්තටම කරුවලයි කවුරු ඇවිල්ලා ඉන්නවද කියලා මට පේන්නේ නැහැ. සමාවෙන්න ඕනේ නම් කියවෙන්න බැරි වුණාට හැම දෙනාම බොහොම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඇත්තටම අපි කතා කරමු මොකද්ද මේ කාරණාව. අද තවත් එක් චිත්‍රපටියක මුහුරන් තුලලක්. මුහුරන් තුලලක් කියුවහම අපිට පුරුදු වෙලා තියෙන්නේ ඒ නිර්මාණයට අදාළ වෙන, නිර්මාණයට දායක වෙන අය පමණක් එකතු කරගෙන තියෙන උත්සවයක් තමයි මං හිතන්නේ. මම දන්න තරමින් මොහොරක් තුලල කියන්නේ මං නිවැරදි කියලා මං හිතනවා, වැරදි නම් සමාවත් ඉල්ලනවා. ඉතින් එතනදී මම හිතුවා ටිකක් ඒක වෙනස් වෙන්න ඕනේ. මොහොරක් දෙකක් කියලා කිව්වහම ඒකත් කලාවට සම්බන්ධ කලා නිර්මාණයක් කරන නිසා කලාවේ ඉන්න සියලුම දෙනාම සහභාගී වෙන්න පුළුවන්. හැම කෙනාම අපිත් එක්ක සහභාගී වුණා නම් බොහොම වටිනවා. ඒක හරි ආදරණීයයි, ඒක හරි ධෛර්ය සම්පන්නයි. ඉතින් ඇත්තටම ඒක නිසායි මේ නිර්මාණයට දායක නොවන, නිර්මාණයත් එක්ක එකතු නොවන උනා ඉන්න දැනන්ත කලාකාරයන් එකතු කරගෙන මේ උත්සවය කරන්න හිතාගෙන හිටිය. ඉතින් ඒක මට එළියටම කරගන්න අවස්ථාව හම්බුණා. ඒ වගේම හරිම සතුටින් කියන කතාවක් තමයි කලාවට මම බොහොම ආදරේ. මම ආදරය කරන මේ කලාව අද අපෙන් පොඩ පොඩ ඈතට යනවා. රටේ තියෙන යම් යම් කරුණු කාරණා, යම් යම් අඩුපාඩු හැමදේමත් එක්ක යම් යම් ක්ෂේත්‍රයන් කලාව විතරක් නෙමෙයි යම් යම් ක්ෂේත්‍රයන් පහළට බහැගෙන යනවා. අපිට ඉතුරුලා තියෙන මේ කලාව මං හිතුවා පහළට යන්න නොදී අපි ටිකක් ඒක උඩට ගමු කියලා. ඇත්තටම කියනවා නම් ජාත්‍යන්තරයත් එක්ක අපේ රට එකතු කරන්න ඕනේ. ජාත්‍යන්තරයේ ඒ කලාවත් එක්ක අපේ කලාව එකතු කරන්න ඕනේ. ඒ කලා ශිල්පීන් එක්ක අපේ කලා ශිල්පීන් ශිල්පිනියන් එකතු වෙන්න ඕනේ කියන පරමාර්ථයත් එක්ක කරන වැඩක්. මොකද අපේ රටේ ඉන්න කලාකරුවන්, රංගන ශිල්පීන් ශිල්පිනියන් අති දක්ෂයි ඉන්නවා, ඉතාමත්ම දක්ෂයි. ඒ වගේම මම දැකපු දෙයක් තමයි අනිත් රටවල චිත්‍රපටි නරඹන වෙලාවට
අපේ රටේ තියෙන චිත්‍රපටිත් නරඹන වෙලාවට ඒ රටවල් වල තාක්ෂණය හොඟක් දියුණුයි අපේ තාක්ෂණයට වඩා. නමුත් අපිටත් ඉන්නවා හොඟක් දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන්. ඉතින් ඒ රටේ තියෙන තාක්ෂණයත් එක්ක මේ රටේ ඉන්න දක්ෂතාවය තියෙන අපේ රංගන ශිල්පීන් ශිල්පිනියන් අපිට දැවැන්ත අපි අවුරුදු ගණනාවක් එහා පැත්තේදී අපිට අද මේ විදිහට චිත්‍රපට නිෂ්පාදිකාවක් විදිහට මට මෙතනට ඇවිල්ලා මේ දේ කරන්න ඉඩ හදලා දුන්න ඒ පාර කපලා දුන්න අපේ ඒ දැවැන්ත කලාකරයෝ හොඟක් ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ටත් ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය කලාවක් හදලා තිබ්බ නිසායි, ඒ අය පාරක් කපලා තිබුණ නිසායි අද අපි මේ විදිහට මේක කරගෙන යන්නේ. ඉතින් මගේ උත්සාහය අනිත් රටවල තියෙන තාක්ෂණයත් එක්ක අපේ රටේ ඉන්න කලා ශිල්පීන් ශිල්පිනියන් එක්කත් වෙලා චිත්‍රපටය කරන්න සහ කලාව සිනමාව කියන එක ඉදිරියට අරගෙන යන්න. මොකද අපි පුඩක් විතර හැම දෙයකින්ම ඈත්දලා හිත්‍රිදිලා හිත් බිඳිලා වචනවලට හිත්‍රිදිලා ගොඩක් අපි යම් තැනකදී හිතර ඉදුනොත් යම් තැනකදී අපි නැවත වතාවක් යයි හිත හදාගන්න බැරි තැනට විදිලා තිබුණොත් අපිට ඒක හදාගන්න අමාරුයි. කලාවේ ඉන්න බොහෝමයක් අය මං දන්නවා මේ මොහොතේ හුඟක් හිත්‍රිදීම් බිඳීම් වලට පත් වෙලා බොහොම දුකට ඉන්නවා. කලාව කියන දෙයක් තිබුණාද, සිනමාවක් කියලා දෙයක් තිබුණාද, ඉදිරියට ඒක තියෙනවාද හිතාගන්න බැරි තරමටම අපේ කලාව යම් යම් තැන්වලදී පරදු වීම ඇති වෙලා නැති වෙලා යන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තම කියනවා නම් මේ හිත්‍රිදීම් බැඳීම් හැමදේම අතරේ මම උත්සාහයක් දරනවා මේ හැමදේම එකතු කරන්න. මේ හැම හිත්‍රිදීමක්ම බිඳීමක්ම නැති වෙලා ගිහින් අපි අලුත් දෙයක් කරගෙන අලුත් විදිහට ගොඩ නැගමු ආපහු අපේ සිනමාව නැවතත් වතාවක් ගොඩ ගන්න. ඉතින් ඒක නිසා මගේ යම් බලාපොරොත්තුවක් අද ඉන්නව ඇවිල්ලා ડોક્ટર රෝෂ ෆර්නැන්ඩු මාස 10 වෙනි විතර පෙර මම ඔහුත් එක්ක කතා කරා. අපේ අලුතෙන් එන කලාවට පිවිසෙන අයට කලාව කියන දේ අධ්‍යයනය කරන්න තියෙන වාතාවරණය හරිම අඩුයි. ඒ පැත්තෙන් කරන්න අවශ්‍ය දෙන්නේ මොනවද කියලා මමයි ડોક્ટર රෝෂයි ඉඳලාවක කතා කරලා තීරණයක් අරගත්තා. අපි ඒකට අවශ්‍ය කරන සැලසුම් හදමු කියලා. ඉතින් ඒ සැලසුමත් හදන්න ලෑස්ති කරගෙනයි මේ උත්සවයේ ඇත්තටම මේ විදිහට තියන්න වෙන දැනුවේ. ඉතින් අද අපිත් එක්ක එකතු වෙනවා මං හිතන්නේ එකතු වෙලා ඉන්න සමහරක් අය දන්නවා ඉන්දියානු රංගන ශිල්පිනියක් වන මොහිනි රෝහල් එකතු වෙලා ඉන්නවා අපිත් එක්ක. මට ඒක ගැන යමක් ඇත්තටම කතා කරන්න ඕනේ. අපේ රටේ දැවැන්ත අගය කරන්න ඕනේ ඉතාමත් ගරු කරන කලාකරුවන් එක්ක මං හිතුවා පුංචියට මං කරන්න හදන වැඩේ පොඩි දෙයක් අපි පොඩි උත්සාහයක් දරමු කියලා ඇයව අපි නර්තනයෙන් එකතු කරගන්න හැදුවා. ටිකක් අපේ උත්සවය ලස්සන කරගන්න ඕන නිසා. ඉතින් ඒ වගේම ඉදිරියේදී ඉන්දියාවත් ලංකාවත් එක එකතු කරලා චිත්‍රපට කිහිපයකට අඩිය තියන්න හිතාගෙන ඉන්නවා. මම හිතනවා ඒක සාර්ථක වේවි කියලා. කොතරම් දුරට සාර්ථක වේවිද කියලා කියාගන්න අපහසු වුණත් මම ඒ උත්සාහය අනිවාර්යෙන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ මම හිතනවා අපි ඉන්දියානු රංගන ශිල්පිනියක් අපි මෙහෙට එක් කරගෙන එන එක සුදුසුද නුසුදුසු කියන්න මට ලොකුවට වැටහීමක් තිබුණේ නැහැ. නමුත් මේ උත්සවය ලස්සන කරන්න ඒක මං හිතනවා බොහොම වටිනවා කියලා. ඉතින් ඒක නිසා මං ඒ දේ කරා. ඇත්තටම හොඳ සතුටු හොඳ ලස්සනට සතුටින් අද මේ ටික ගත කරන්න පුළුවන් කියලා මම හිතනවා. ගොඩක් වෙනත් මාතෘකාවක් මම කතා කරන්න යන්නේ නැහැ චිත්‍රපට සම්බන්ධව කෙරෙන මේ ඉවෙන්ට් එකේදී. ඉතින් මම හිතනවා මේක බොහොම සතුටු සංදේශයක් වෙයි කියලා හැමෝටම. මම හිතනවා මම ඒ ගත්ත උත්සාහය ඇත්තටම සාර්ථක වේවි කියලා. හැමෝම සතුටින් කියන්නේ හැමෝම එකතු කරන්න, හැමෝම එකමුතු කරගන්න, එකට එකතු කරගන්න දරපු උත්සාහය සාර්ථක වේ කියලා. බොහොම ස්තුතියි.